මොකද්ද ඔයා ලංකාවට මේ මෑතකදී අරන් ආපු ජයග්‍රහණය මොකද්ද ඒක? මේක පැවතුනේ ඉංගලන්තේ බර්මින්ගහම් නුවර. මේක වෙලා ආනල් ක්ලාසික් කියලා මේක ඕගනයිස් කරන්නේ ආනල් ශ්‍රසන එක තමයි ඕගනයිස් කරන්නේ. ඉතින් මේකේ මේන් ඉවෙන්ට්ස් තුන තමයි බොඩි බිල්ඩින්, පවර් ලිෆ්ටින් ඇන් ස්ට්‍රොන්ග් මෑන්. මේ ඉවෙන්ට්ස් තුනේ මේක ලොකු ලෝකෙ තියෙන ලොකුම ෆිට්නස් එක්ස්පෝ එක. මේක පටන් ගත්තේ 2013 ආනල් ශ්‍රසන එක විසින්. ඉතින් 2013 ඉඳන් මේ වෙනකන් ප්‍රෝ ඉවෙන්ට් එකට ලංකාවෙන් සහභාගී වෙලා තිබුණේ නැහැ. මොකද ලෝකෙ ඉන්න টপම ක්‍රීඩකයන් 10 දෙනා ගැනලා තමයි කට්ටිය සිලෙක්ට් කළා තමයි මේක මේක කියන්නේ සාමාන්‍ය ඇප්ලයි කළා යන්න බෑ මේක ඉන්විටේෂන් එකක් එන්න ඕනේ. ඉතින් මට ඉන්ටේෂන් එක හම්බුණා දෙසැම්බර් මාසේ. හේතු ඔබට ආර්දනයක් එන්න. මම ආසියානු වාර්තා බිඳ මිස තමයි හිතන්නේ. මොකද මගේ ප්‍රොෆයිල් එක ටිකක් හයිද මම පරණ ක්‍රීඩකයෙක්. ඉතින් මම හිතන්නේ ආසියානු වාර්තාවක් තියෙනවා. ආසියාව හය පාරක් ජය ගත්තා. පොදු රජු මණ්ඩලය. ආසියාව නියෝජනය කරමින් ඉන්නේ වෙනත් රටවල කොයි කොයි අයටද ආර්දනා කළද? ආසියාවේ අපේ දකුණු ආසියාව විශේෂයෙන්. ආසියාවේ කිසිම කෙනෙක් ආරාධනා කළා තිබෙන්නේ නැහැ. ඔබ තමයි ආසියාවේ ගිය එකම ක්‍රීඩකයා. ඔව් බොඩි බිල්ඩින් හැම එක ඉවෙන්ට් එකකත් ආසියානු ක්‍රිකේට් කැවිලා හිටියේ නැහැ. ඉතින් මම තමයි එකම මේ අවස්ථාවේ හිටපු ක්‍රීඩකයා. අත්තරම ගොඩක් ප්‍රශ්න ගොඩක් මැද තමයි තරගෙට ගියේ. තරගෙද සුදේ තමයි එහෙ ලෑන් කරේ මම. ඉතින් තරගෙ මට පුළුවන් වුණා ඩෙඩ් ලිෆ්ට් 500 කිලෝග්‍රෑම් 322ක් උස්සලා ප්‍රථම තුන්දෙනා ඇතුළට එන්න. ඕවරෝල් එකේ මට මෙඩල් අදින්න ලැබුණා. ඕවරෝල් එකේ ලැබුණේ මට 4 ස්ථානය. ඩෙඩ් ලිෆ්ට් එක තමයි මම ටාගට් කරන් ගියේ. මොකද මගේ එක තමයි හොඳම ඉවෙන්ට් එක ආසියානු වාර්තාව තිබ්බෙත් මම ඉවෙන්ට් එකෙන්. ඉතින් ඒ දේ කරගන්න පුළුවන් වුණා. සාමාන්‍ය සමාජයේ බොහෝ වෙලාවට ක්‍රීඩා අමාත්‍යවරුන්ට ඒ බලධාරීන්ට චෝදනා එල්ල වෙනවා ක්‍රීඩාවට කිසිදු දෙයක් කරන්නේ නැහැ කියලා. මේ වෙලාවේ ක්‍රීඩා අමාත්‍යවරයා අලුත් ක්‍රීඩා අමාත්‍යවරයා හරින් ප්‍රනාන්දු මහත්මයා මොකද්ද මේ ඔබට දැක්කෝ දායකත්වේ නැත්නම් ඔබ ගැන හෙව්වද මොකද්ද ඔබට දායකත්වය දැක්කෝද අතන? අතනම කියන්නේ මම ක්‍රීඩා අමාත්‍යවරු රසක් ගාව ඉන්න ප්‍රතිපල කළේ මොකද අවුරුදු 20 ගානක් මම ශ්‍රී ලංකාව රෙප්‍රසන්ට් කරනවා දැන් අවුරුදු 23කට ආසන්න කාලයක්. ඉතින් ක්‍රීඩා අමාත්‍යවරු ගොඩක් කරදරයට මම ඉඳලා තියෙනවා. ඉතින් මේ අතව කියන්නේ ඇත්තටම මම ගිය ගම හරි ප්‍රධානතුමා මට කතා කළා. මොකද මගේ වීසාවේ ලොකු ප්‍රශ්නයක් වුණා. වීසාවේ මම ඇප්ලයි කරේ බදාදා දවසක. ඉතින් මට සන්දවිදිනවා ෆයිඩියා වීසාව ලැබෙන්නේ නැති වෙයි කියලා. සෙතුමා කතා කරලා සංගරවද කිව්වා වීසක ස්ටෑම්ප් කරලා තියෙන වීසක ගේන්න විදියක් නැහැ දවස් 6ක් යනවා එතකොට ඔයාලගේ ඊවෙන්ට් එක පහුවෙලා කියලා. එතකොට ක්‍රීඩා අමාත්‍යවරයා කතා කළා තමයි මට වීසක දවස් 2ක් ඇතුළත ලංකාවට ගෙනල්ලා දුන්නේ. මොකද UK වීසක ස්ටෑම්ප් කරන්න ඉන්දියාවල දවස් 2ක් ඇතුළත මට වීසක ගෙනත් දුන්නා. බ්‍රහස්පතින්දෙදී මගේ අතට වීසක ලැබුණා. අත්‍තරම කියන්නේ මම තරඟයට ගිහිල්ලා එද්දී එමත්තුමා කොහෙන් හරි දැකලා බැලුවක් දැන්නේ නැහැ කොහොම හරි මම විශ් කළා තිබ්බා. එමත්තුමා හම්බෙන්න අවස්ථාවක් ලැබුණාද ඔබට දිනට පස්සේ? දිනෙන් පස්සේ හම්බුනේ නැහැ එමත්තුමා හම්බුනේ නැහැ මම තමයි ඔස්ට්‍රේලියා සංචාරයක ඉන්නේ. නමුත් මට විශ් කළා තිබ්බා. යන්න කලින් ගොඩක් අතර මේක තමයි වෙන්න ඕනේ ගිහිල්ලා ආයෙන් පස්සේ මල් මල් ඇද්දලා ෆොටෝ එකක් ගන්න රෙඩි යන්න කලින් උදව් කරන එක තමයි මම හිතන්නේ ක්‍රීඩකයට වැදගත්ම දේ. කියන්නේ දැන් ඔබට කොලේලිය පේනවද? කියන්නේ යම් කිසි ක්‍රීඩා මාත්‍යංශයෙන් හරි කවුරු හරි වගේ කියුත් එක්ක දැන් උදව් කරනවා වගේ දැන් එහෙම දැනෙනවද? දැන් එහෙම ඔව් ගොඩ දෙනෙක් උදව් ක්‍රීඩා උදව් කරන කතා කරනවා අනුග්‍රාහකව කතා කරනවා ඒ වගේ දේවල් මට ගොඩක් මේ ජයග්‍රහණයෙන් පස්සේ තියෙනවා. නමුත් මම හිතන්නේ මොකද මම තව අවුරුදු 4ක් 5ක් ඇතුළත මේ ක්‍රීඩාවේ උපරිමයට ගිහිල්ලා ගිව් අප් කරයි. නමුත් අලුතෙන් එන ක්‍රීඩකයන්ට මම කියන්නේ මම ගිය පාර යන්න නැතුව ඒ කටියට පාස්කම් තියෙනවනම් ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා ලංකාවේ මටත් වැඩිය. ඉතින් ඒ ක්‍රීඩකයන්ට අත ඉද දුන්නම මටත් වැඩිය උඩට යයි කියලා මම හිතන්නේ. නමුත් ඉතින් අර කීප ප්‍රශ්නේ තියෙනවා ගොඩක් දැන් දුර පරාත්ව ළමෙක් මම හිතන්නේ ආවොත් එම පළවෙනි දවසේ එනවා දෙවෙනි දවසේදී ඇවිල්ලා කියනවා වීසක් ගන්න එනවා තුන්වෙනි දවසේදී කියනවා අයියේ සල්ලි නැහැ එන්න තරගෙට එන්න මට බස් එකේ එන්න රුපියල් 2000 3000ක් යනවා කියලා. ඉතින් මේ වගේ ක්‍රීඩකයන්ට අත හිත දෙන්න ඕනේ මම හිතන්නේ පළවෙනි දේ තමයි ඒක තමයි වෙන්න ඕනේ. මොකද අපේ දක්ෂ ක්‍රීඩක ගොඩකට ආර්ථික අපහසුතාවය ඉඳලා අතහැරනවා. ඒ වගේම තමයි මාධ්‍යයෙන් ලැබෙන කවරේජ් එක අඩුයි. ක්‍රීඩා එක දෙක විතරයි අපේ අවධානය ගොඩක් වෙලා සමහර ක්‍රීඩකයෝ මේ VIP එකෙන් එන්නේ නැතුව නෝමල් එන්ට්‍රන්ස් එකේ ආවත් මේ ලැපොට් එකේ දාන මාධ්‍ය දිනනවා ඉතින්. නමුත් සමහරවිට අපි පදක්කම දිනලා ඉද්දි කිසිම කෙනෙක් නැහැ ආපෝට් එකේ. මට වෙලා තියෙනවා ඇවිල්ලා පදක්කම දිනලා කැබ් එකක් දාන්න තනියම ගෙදර ගිහින් වෙලාවල් තියෙනවා.